ධම්මපදයෙන් අපේ දිවියට අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිනේ යේතං උපනයි හන්ති වේරං තේසන්න සම්මති මට දැන්න මට පහර දුන්නා මා පරාජය කළා මා සතු දෙය පැහැර ගත්තා කියලා හිතනවා නම් වෛරේ කවදාවත් සල්ති දෙන්නේ නෑ පුතේ දුවේ එහෙම හිතුවේ නැත්තම් අනිවාර්යයෙන්ම සල්ති දෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ඔබට මට පෙන්වන්නේ අර දිම්හාන කාලේ වැස්ස ලැබෙන්නේ නැති කාලේ මේ සුන්දර සුවඳවත් එකම මලක් පෙන්වන්න වගේ එහෙමනම් මේ ගාථාව ශ්‍රවණය කරන්න ආයුෂ බොහෝ වේවා දරුවනේ ඔන්න අදත් අපේ හත්වෙනි ශ්‍රේණියේ දරුවන්ට හත්වෙනි පාඩම අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. අද පාඩම බොහොම වැදගත්. පාඩමේ මාතෘකාව තමයි ධම්මපදයෙන් අපේ දිවියට කියන පාඩම. ඉතින් ඔන්න පහුගිය අවුරුද්දේ ඔයගලන්ට මතක ඇතිනේ ඔයාලගේ ඉස්කෝලේ. ඔය නිවාසාන්තර තරඟ තිබ්බා. ඉතින් මේවයින් ජයග්‍රහණය කරන්නනේ ලොකු ලොකු පන්තිවල ළමයි තමයි. ඉතින් මේවයි පොඩි ළමයි දෙනනවා ලොකු පන්තිවල අය ඔය ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම දක්ෂතාවයක් දක්වනවා. ඉතින් මේක විද්‍යාලයේ ජයග්‍රහණය කරපු කණ්ඩායමයි. තවත් ඉස්කෝලේක මේ කණ්ඩායමකෝ අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්තුණා. මේ සුහද කියන එක දන්නේ නැතිව ජයග්‍රහණයෙන් උන්මාද වෙලා ටික වෙලාවක් යනකොට මේ සුහදතාවය නැති වුණා. දෙගොල්ලෝ දෙපැත්තට උසුළු විසුළු කරගන්න ගත්තා. තමන්ගේ ක්‍රීඩකයන් උද්‍යෝග කරන අතරේ අනිත් පැත්තේ ක්‍රීඩකයන්ව එයාලගේ උද්‍යෝගයේ හීන කරන පහත් වචන පාවිච්චි කරන්න ගත්තා. කොහමද එක පිළ ජයග්‍රහණය කරා කියමුකෝ. අනිත් පිළේ අය මොකද කළේ? තමන් පරාජය බාරගන්නේ නැතුව
ඒකට හේතු හේව්වා හොයලා ගැටුම් ඇති කරගත්තා ජයග්‍රහණය කරපු පිලත් ලේසියෙන් අතෑරියේ නැහැ එයාලත් ජයග්‍රහණය අවතක්සේරු කරනවට විරුද්ධව අර පිලත් එක්ක ගැටුම් ඇති කරගත්තා මේක මහා ගුටි වැටහුව මාරුගක් බවට පත්වෙන්න ඇති කොහොම හරි මේ කලකෝලහලයේ අතරට විද්‍යාලයේ ගුරුවරුන් පැමිණියා නවත්තන්න කිව්වා ඇහැව්වේ නැහැ आरक्षक अंशिया नवा तीबुआ ने अंतिम खाऊ दी विद्यालय धनवागे देवाट वाड़ी खाऊट किया अब विद्यालय धर्माचार्य स्वामी हंसे वेदला लोतरा दुपियानंद हंसे गे दम पदे गाता वाक समग दहम व्यस्त किंग अमा व्यस्त किंग मे महागिन्न निवादं बलन्न को आयुवन दरुवने पुपु सर उन्न अदात विनस्म आकारे कट वयाला हमोंटम मे दम्म पदें अपे दिवियत पाड़म गेन मूल्टिक सकास्कला अपी केटियें ගොඩක් වෙලා ඔයගොල්ලන්ට මේක දෙක රැඳී ඉන්න අපහසු නිසා කෙටියෙන් අපි සාකච්ඡා කළොත් දරුවනේ දැන් මේකට හේතු වෙලා තියෙන විද්‍යාලේ පාසල් දෙකක් අතර තිබිච්ච මේ ක්‍රිකට් තරඟයක්නේ නේද එතකොට මේ ක්‍රිකට් තරඟය සුහදත්වයෙන් පටන් ගන්න ගැටුමකින් අවසන් වෙලා නැවතත් සුහදත්වයට පත් වෙනවා අවවාද අනුශාසනා නිසා එතකොට යම් කිසි දෙයකට අපි මුලින්ම හිතන්න ඕන දේ තමයි අපි අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් තමන් ප්‍රතිපත්තිගරුක වෙලා සිටිය යුතුමයි ප්‍රතිපත්තිගරුකව සිටිය යුතුමයි ඔයගලට මම පුංචි කතාවක් කියන්න මේක දැන් වෙච්ච කතාවක් නෙවෙයි ඔයගල සමහරලාට අහලා ඇති අහලා තියෙනවද තුල්ල තිස්ස කියලා හාමුදුරු කෙනෙක් ගැන බුද්ධ කාලේ හිටපු බුදුරයන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන කාලේ තුල්ල කියලා කියන්නේ ස්ථූල කියන්නේ මහත කියන්නේ තිස්ස හොඳට ඈ උස මහත ශරීරයක් තිබිච්ච කෙනෙක්. මෙයා බුදුරජාණන් වහන්සේගේ බොහොම ගිහි කල සමීප ඥාතියෙක් විදියට තමයි හිටියේ. පැවිදි වුණේ අර වුඩ්ඩ පබ්බජිත කියන්නේ. ඒ කියන්නේ වයසින් මුහුකුරා ගිහිලා තමයි පැවිදි වුණේ. නමුත් මොහු නැත්තම් මුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පරම්පරාවත් එක්ක සමීපතමයක් නිසා ටිකක් ඒ ගැන හිස උදුම්මවාගෙන තමයි වැඩවාසය කළේ. ඔහොම ඉන්නකොට ජේතවනාරාමේ පිටින් එන ස්වාමීන් වහන්සේලා දැන් වඳිනවා, ගරු කරනවා. එතකොට තව තවත් මොකද වෙන්නේ? අර අනතිමානී ගුණය නැති වෙනවා. අනතිමානී ගුණය කියන එක දන්නවනේ. උඩඟු නොවන එකට තමයි කිසියම් ලාභ සත්කාරවලදී උඩඟ නොවි තනතුරු ලාභවලදී උඩඟ නොවි කටයුතු කිරීම තමයි අනතිමානි නාතිමානි නේද ඒ වගේම එමේ අනතිමානි ගුණයක් නැහැ දැන් උඩඟු වෙලා තමයි කටයුතු කරන්නේ හරි ඉතින් ඔහොම වෙනකොට දැන් මෙයා පැවිද්දෙන් ලාබාලයි වයසින් මුහුකුරා ගිහිල්ලා නමුත් පැවිදි ජීවිතය කියලා කියන්නේ දෙවෙනි උපතක් වගේනේ එතකොට මේක දැනගත්තා මේ සමහර භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා ඉතින් ගිහිලා බුදුරජාන් වහන්සේට මේ ගැන මේ පැමිණිලි කළා. පැමිණිලි කරාට පස්සේ බුදුරජාන් වහන්සේ තුලතිස හාමුදුරන් වහන්සේ ගෙන්නලා අවවාද අනුශාසනා කළා. ඔබ ගිහි ජීවිතේට ඔබ වයසින් මුහුකුරා ගියත් පැවිදි ජීවිතේට ඔබ තාමත් ලාබාලයි. ඉතින් ඔබ විසින් කලයුතු වතාවක් පිළිවෙත් සමුදායක් තියෙනවා වැඩිහිටියන්ට ආවට පස්සේ වැඩිහිටියන්ට පාදෝවණය කිරීම ඊළඟ වත් පිළිවෙත් කිරීම ගරුසරු කිරීම ආදී නොයෙකුත් බොහොම විධිමත්ව හදපු ක්‍රියා පටිපාටියක් මේ බුදු සමය තුල තියෙනවා ඉතින් ඒවා කරන්න ඉතින් මේ කිව්වට මේ අවවාද අනුශාසනා පිළිගත්තේ නැහැ නැවත නැවතත් ඒ කියපු භික්ෂුන් වහන්සේලාත් එක්කත් මොකද කළේ මේ තුලතිස හාමුදුරුවෝ තරහා වුණා
මේක ටික දවසක් ගියාම වෛරයක් බවට පත් වුණා. ඒ ගැනම හිත හිතාම යා. මට බැන්නේව නේද? මට ලැජ්ජා කළා. බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා. ඉතින් මේ පිළිබඳව හිත හිතා වෛරී සිතින්ම කාලය ගත කළා. ආන් මේ කර්මූට තමයි ඕගොල්ලන්ගේ පන්තියට දැන් මේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ මේ ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒකෙන් එකක් විතරයි ධම්මපදය කියලා කියන්නේ. ඉතින් හරිම මිහිරි. මේක නිකන් කාව්‍යාත්මකයි. මම නම් හරි ආසයි. දැන් බලන්න අපි බලමු මේ පදෙන් පදේ මේ ගාතාව. බලන්නකො කොහොමද කියලා. අක්කොච්චි. අක්කොච්චි කියලා කියන්නේ ආක්‍රෝෂ පරිභව කරන්නේ. මේ අතීත කාලෙන් දෙන්නේ. මං කියලා කියන්නේ මට. එතකොට මට අක්කොච්චි. දැන් මං මට අවදි. මොකද කරන්නේ අවදි කියන්නේ බලන්න පහර දුන්නා. එතකොට අජිනි මං කියලා කියන්නේ එතනත් මට ජින කියලා කියනවනේ බුදුරජාන් වහන්සේට ජයග්‍රහණය කරලා ඉඳන් මේ සියලු ක්ලේශයන් පරාජය කරලා ඈ ජයගත්තා. අජිනි කියලා කියන්නේ එතකොට ඒක අනිත් පැත්ත. මම පරාජය කළා මාව මං පරාජය කළා අජිනි. එතකොට මේ ඒ කියන්නේ මං සන්තක දේවල් මගේ දේවල් අහාසි පැහැරගත්තා. නේද? යේ යමි. උපනයි හන්ති තන් කියලා කියන්නේ ඒ දේ ගැන උපනයි හන්ති නැවත සිහි කරනවා නම් හිතනවා නම් හිත හිතා කටයුතු කරනවා නම් තේසන් ඔවුන්ගේ වේරම් වෛරය සම්මතියද නැසම්මතියද නැසම්මති සංසිඳෙන්නේ නැහැ ඇයි ඒ? දැන් මෙයා හිතන්නේ නම් මට දැන්න මට ගැහුවා මාව පරද්දුවා මගේ සතු දේවල් පැහැරගත්තා. ඉතින් මේකනම හිතන්නේ වෙන දෙයක් හිතන්නම නැහැ. අන්න තරහ වෛරය බවට පත් වෙනවා. මේක යමක වාගේ තුන්වෙනි ගාථාව. පදෙන් පදේ නම් ගොඩක් දේවල් කියලා තියෙනවා. මේ ගාථාව එතකොට දේශනා කළේ තුලතිස්ස හාමුදුරුවන් අරබයා. අරබයා කියලා කියන්නේ මුල් කරගෙන නේද? දැන් අපි කලින් සාකච්ඡා කළේ දැන් අයහපත් සිතලා ඒ ගැනම කටයුතු කරලා තමන්ට ගහපු එකයි දැන් එකයි පැහැරගත් එකයි තමන් සතු දේවල් ගත් එකයි හිත හිතා හූල්ල හූල්ල ඒ ගැනම හිතලා කටයුතු කරලා වෛරය බැඳ එක ගැන ඒක සංසිඳෙන්නේ නැහැ. දැන් බලන්න මේක ඒකම අනිත් පැත්ත බලන්න. ඒ වගේම කල්පනා කරනවා මං මට අක්කොච්චි ආක්‍රෝෂ කළා නැත්තම් බැන්න මං මට අවදි මොකද කරේ ගැහුවා මං මා අජිනි පරාජය කළා අහාසිමේ මගේ දේ පැහැරගත්තා. අන්න යේ යම් කෙනෙක් දැන් ඔයා වුණත් මං වුණත් ඒ තන් ඒ ගැන නැ උපනයි හන්ති. අන්න උපනයි හන්ති නෙවෙයි මේක නැ උපනයි හන්ති. ඒ ගැන සිතන්නේ නැත්තම් පසුතැවිලි වෙන්නේ නැත්තම් දිගින් දිගටම ඒ ගැන හිත හිතා හිතට වද දෙන්නේ නැත්තම් වේරං තේ සූප සම්මති. වේරං කියලා කියන්නේ වෛරය. ඔවුන්ගේ වෛරය තේ සූප වෛ ඒ කියන්නේ තේ සූප සම්මති. එයිම වෛරය සංසිඳනවා ඒ අයගේ. නේද? දැන් බලන්න අහවලා මට බැන්නා මට ගැව්වා මං මාව පැරද්දුවා මං සතු දෙය ගත්තා. කමක් නැහැ. ඒක එතනින් ඉවරයි. එහෙම කියලා හිතුවොත් Taman හිත ඇතුලේ තියෙන මේ වෛරී චේතනාව නැත්තටම නැති වෙලා යනවා. ඒක නේද වෙන්න ඕනේ. අපේ දියුණුවක් ගැනනේ අපි හිතන්න ඕනේ. මං පැරදුනේ මේ මගේ තියෙන අඩුපාඩුවක් නිසා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් බලන්න පාසලක ගුරුවරු කොච්චර අපිට බයිනවද? පාසලක ශිෂ්‍ය නායකයෝ අපි අඩුපාඩු හොයනවා. ආරක්ෂක අංශේ අඩුපාඩු හොයනවා. අපේ හොඳම යාළුවා යේලිය අපේ වැරද්දක් දැක්කහම කියනවා. ඒ වෙලාවට අපි ක්‍රෝධ කරන්න ගැටුම් ඇති කරගන්න හොඳ නැහැ. හොඳයි දරුවනේ. හැබැයි මේ දැන් කියලා තියෙන දේ කරන්න පහසුයිද? අපේ හිත ඉඩ දෙන්නෙම අපිට යම්කිසි කෙනෙක් එරෙහි වෙනවනම් ඒකට එරෙහි වෙන්න. වෛරයක් කරනවනම් ගැටුමක් කරනවා අපේ මොන හරි පසුම්බියක් පැහැරගත්තොත් අපිට මොන හරි කිව්වොත් අපි කැමති නෑ අපේ නම්බුව අවනම්බුවක් කරනවට. නේද? ඒ වුණත් එහෙම වෙනවනේ. ඒ නිසා තමයි මේ ධර්මයේ තියෙන්නේ අපිව ආරක්ෂා කරන්න. දැන් අපිනේ ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ. අපි ක්‍රියාත්මක නොවුනොත් අපි ගාවයි ස්විච් එක දීන්නේ. අපි ඒක ඕෆ් කරගත්තාම හරි. නේද? රූපවාහිනිය මොන දේවල් පෙන්වුවත් අපි වැරදි නැත්තම් අපිට අවශ්‍ය නැත්තම් අනතිමානී ගුණේ ඈ තියෙනවනම් අපි ඕෆ් කරන්න ඕන අපේ ස්විච් එක. අනුන්ට වෙනල වැඩක් තියනවද? කෑ ගහල වැඩක් තියනවද? අපිනේ ටීවී එක ගෙනාවේ ගෙදරට. නේද? ඒක තමයි බුදුහාමුදුරුව බුදුරයන් වහන්සේ මේ ධර්මයත් හරියට පටිසෝතගාමි කියලා කිව්වා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මොනවද මේ අපි පටිය ගැන නම් අහලා තියෙනවා මේ මොකද්ද මේ සෝත කියලා කියන්නේ කනට හරිද? එතකොට මේ අනුසෝතගාමි පටිසෝතගාමි කියලා තියෙනවා.
දැන් ගඟක් ගත්තාම ගඟක් සාමාන්‍යයෙන් ඉහළ ඉඳලා පහළට නේ යන්නේ. ඒ වගේ තමයි මේ අණුව යනවා. ඒ කියන්නේ අනුසෝතගාමි යන රැල්ලට ප්‍රවාහයට යනවා. හැමෝම ආසයි හිප් 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 පුරේ කියන්නේ. හොඳට කන්න දිව රස කරන්න ලස්සන සින්දු අහන්න ඒව කැමති. අනිත් පැත්ත අහන්න කැමති නැහැ. නේද? ඒ වගේ දෙයකට ආවත් අපි මොකද කරන්නේ? අර අපි දක්වන ඇලිම නිසා ආදරය වැඩිතර ලොල් බව නිසා අර එළෙහි වෙන දේත් එක්ක ගැටෙනවා. හරිද? මේ දේ නිවැරදිව කල්පනා කරලා අපේ හිතම අපි හදාගෙන අපි යනවා නම් අපේ හිත හදාගෙන උඩට යනවා නම් අර එදා ඕගොල්ලන් මතක ඇති අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා ඒක අත්හැරලා සුජාතා සිටු දුව නැත්තම් දියණිය සිටු දියණිය දීපු මේ කිරිපිඬු වළඳලා රම් පාත්‍රය මේ ගංගාණන් ගඟේ පා කරලා හැරියා. ඈ උඩුගම් බලා ගියොත් මගේ වැඩේ හරි ප්‍රාර්ථනාව හරි මම බුදු වෙනව නේද? ආන් ඒ වගේම ගියා නේද? අන්න ඒක සංකේතයක්. එතකොට දඟර යන්නේ වතුර ටික පහලට කොහොමද උඩට ගියේ? ඒ තරම් අපේ මිනිස් හිතේ තියෙන ශක්තිය ප්‍රබලයි. මිනිස්සෙකුට විතරයි බුදු වෙන්න පුළුවන්. එතකොට මේ බුදුදහමත් ඒ වගේ වැරදි කරන පැත්තට නෙමෙයි පුජ්‍යලයා යොමු කරන්නේ, වැරදි නොකරන පැත්තට. එහෙනම් යටිගම් බලා නෙවෙයි අනුසෝතගාමි යටිගම් බලා නෙවෙයි යටට නෙවෙයි වතුර ටික වගේ පටිසෝතගාමි. එහෙනම් අර රන් පාත්‍රයේ උඩට යනවා වගේ මේ අපේ හිතේ තියෙන අපි ආයුත්තේ වෛරය තුලින් අවෛරයට, ක්‍රෝධය තුලින් අක්‍රෝධයට. එහෙමනම් අපේ හිත දුකෙන් සපදර ගන්න නම් අපි හිතින් මේක අත්හරින්න ඕනේ නේද? ඈ උඩඟු වෙනවා කියලා කියන්නේ මොකද? අපේ තනතුරක් නිසා, ජයග්‍රහණේ නිසා, වාසියක් නිසා ඈ අපි උඩඟු වෙනවා නම් උඩඟු නොවමහන කියලා කවුද ගහලා තිබුණේ? තමන්ගේ ඉන්න කුටිය ඉහළ වැලිවිට සරණං කර හාමුදුරුව නේද? ඉතින් පොල් කට්ටක් තියාගෙනත් හිසට නිදාගත්තා සැතපුණා. ඉතින් ඒ තරම් තමන් ජයග්‍රහණයෙන් උදම් වුණේ නැහැ නේද? බුදුහාමුදුරුව බුදුුණයි කියලත් ඕනවට වඩා මේ වැඩ පෙන්නන්න ගියේ නැහැ. ඈ දිනක් බුදුහාමුදුරුව ගංගාවක් ළඟට අසබනට ඇවිල්ලා මහා සංඝරත්නයත් එක්ක ඉන්න වෙලාවේ එක ඍෂිවරයෙක් ඇවිල්ලා මොකද කරන්නේ? ආවා එයාගේ ජටාව ගලවලා එළුවා ගඟේ ඉවුරේ ළඟින් එළුවා මතට නැග්ගා. මෙන්න මෙයා උඩින් පා වෙලා වගේ යනවා. බුදුහාමුදුරු බලාගෙන ඉන්නවා. එක හාමුදුරු කෙනෙක් ඇව්වා, මේ බුදුහාමුදුරනේ බලන්නකෝ අච්චර ඔබ වහන්සේට තරම් පොඩ්ඩක්වත් බලයක් නැති කෙනෙක් අර එහෙම යනවා. ඇයි ඔබ වහන්සේට පුළුවන්නේ මේ අපි සියල්ලක්මත් අරගෙන යන නේද? ඒ වගේ ලොකු විදියට කරන්න පුළුවන්නේ. ඇයි නොකරන්නේ? බුදුරජාන් වහන්සේ ඉවසන්න කියලා කියලා තොටියෙක් එනවා. බත්තලමක් වගේ ගොඩක් පිරිසකට යන්න පාරුවක් වගේ ලොකු එකක් නේද? එයින් එහෙකින් එනවා. ආ එනකන් ඉඳලා තොටියකින් අහනවා, කීයද මේ එහා ඉවුරට අපිව එගොඩ කරවන්න? අඩමස්සයි. බුදුරජාන් වහන්සේ එතකොට මේ හාමුදුරන් වහන්සේලාට කියනවා, අර ඍෂිවරයාගේ ඒ බොහොම අමාරුවෙන් ගත්ත උපදවා ගත්ත දේ වටිනාකම එතකොට මොකද්ද? කීයද? අඩමස්සයි. ඉතින් මං මේ අඩමස්සක වැඩේට මගේ මේ බලය පෙන්වන්න ගිහිල්ලා මොකද්ද ඒක තියෙන ප්‍රතිඵලය? කොයිතරම් අනතිමානී ගුණයක් තිබුණදනේ. ඉතින් අපිට මම නැවතත් කියන්නේ කුද්දක නිකායේ, ඒ කියන්නේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ගාථා 423ක් තියෙනවා ධම්මපදේ පොත් 15කින් එකක්. එතකොට මේක යමක වර්ගයේ 3-4 ගාථා. නැවතත් මම කියන්නේ අක්කොච්චි මං කියන්නේ මටනේ, අක්කොච්චි බැන්න මං අවදි, ඒ කියන්නේ මට පහර දුන්නා, මං අජිනි මව පරාජය කළා, මේ අහාසි මා සතු දෙය පැහැරගත්තා කියලා
येतां उपनायहंति खावदावत एकन हितहिता खाटियुतु कोलोत वेरं तेसन्न सम्मति वैरेनां खावदावत उंगे तेसं केन उंगे संसिंदेन्ने ने एना संसिंदेन्ने कोमद मं मट अक्कोच्ची मगद असवला बैन्ना मं मट अवधि भार दुन्ना मं मा अजिनी पराजय कला एवागे मे मागे देवाल आहासी पहरगत्ता मेन्न मेहेम येतां यम किसी केने तांगे गेन न उपनायहंति हित हिता नैवत नैवत हितान्नि नैत्तां हितिं मेक डिलीट वेनवा अयिन वेनवा एनां वेरां ते सूपसम्मति ओंगे वैरय एयिम्म संसिंदेनवा आय ने हरियट टिकक अमारुई अपहासी मे दे करन ए निसा तमाय मेक किवे अनुसोतगामी अनुव यन मे प्रवाहयट यन क्रमय तमाय हिप हिप हुरे हुरे इदा डिशु एवा नमुत पटिसोतगामी कियन्ने एकेन अत मिदिला अर रन तडिय पात्रय उडुगम बला यनवा वगे वडा अबैटी का कमारुना लोकु सनसीमा एकतु किरीम लेसी अत्थरीम अपासुई वगे एमनां दें अभी सुहद केल में देवाल तियान्य अभी सुहदात्ते वर्दने करगान मित्रु मित्रियां अतर समाजे इतें अभी पांसी लानु काटेयुतु करन वनां में सियाल्लक्म में गुरु दे गुरु नातर देमावपियां वैडिहितियां अतर समाजे बाल महल में काटा संतोषिंग इन्न पुलुवां ए परिसरे बोहोम प्रियकारु हेम दिन आटम इन्न हिटिन्न पुलुवां पारिसरया बलन्नको मे सिरित माल दमे तीन कवि देख वरद नुम दन्ना की विट नो पिली गन्ना अपागति वन्ना असाई गुण दोसं सुगति वन्ना मेक बुद्रयान हसे केला दियन वा निदीनांग पवत्तारां यां पास्से वाज्यदासना निगह्यवादी मेधावी तादिसं पंडितं भजे तादिसं भजमानस्स सेय्यो होति न पापियो मे टिकक अर टिकक गैंबरुई केला हितेन्न पुला नमु अदहस सरलो गमुको यम किसी केनेक अपिट बाइनवा नं बैरला अपिट अने पेन्नना नं मे ओयागे वैरद्द कियला निदानयक पेन्नना वगे पिलिगन्न कियनो नेद ए वगे तमाय वरद नोम दन्ना वैरद्दक कियला दन्ने नै नै नैतुवने करन्ने ऐत्तरम कीविट नोपिलिगन्न ए उनाट किव्वट पस्से पिलिगन्न नैत्तम अन्न अपागति वन्ना නේද සුරසැප නෙවෙයි අප අය කියලා කියන්නේ සැප අඩු තැන්වලම ඒගොල්ල යන්නේ අසයි ගුණ දොස් සුගති වන නමුත් සුගති ඒ කියන්නේ යහපත් තැනක උපදින්න බලාපොරොත්තු ඒ තත්වයන්ට යන අය මොකද කරන්නේ අර නිදීනංව පවත්න නිදාණයක් දැකලා පණ්ඩිතේ නුවණැත්තෙක් අපිට පෙන්නනවා වගේ පිළිගන්නවා කියලා කියනවා එහෙමනම් මේකේ අදහස ඒ වගේ एवं तम मे अदहसुक्मारती बुद्रयान महस्य देवाल तम सिरित मल दमट इतवट गुरुवरुण सर कोट नुबेन्दुट दंडुअमकट गोसीदर तरहट अने अलगे अम्मा ताता अरुण कोट इलाट इन अम्मा ताता तम गुरुवरिया सह गुरुवरिया गेदर गील हितान्ने तमंगे दरुआन वगेम तमाय केला मे दरुत थिंग ओय दरुत एहेम नेद मे वीडियो एक टिकक दिगाय पुते देन बान गुरुवरु सर करनो सर करन्ने ओयत एक्क नेवे ओबत एक्क नेवे ओबेन सिदुनु वरदत एक्क पुते एनम एकट दंडुवमक कलहम गेदर गील केलां कियान्ने ऐ हबै समहर गुरुवरुन अतर යම් යම් වැරදි නැතුවම නොවේ පුතේ දුවේ හැබැයි බොහෝම අතලොස්සයි මහා සාගරයක ජලයෙන් පුංචි කන් හැන්දකින් ගන්න දිය බිඩක් වගේ තමයි එවැනි ගුරුවරු ඉන්නේ නේද වාර්තා වෙනවනේ ඒ වගේ දේවල් නමුත් සමස්තය ගත්තහම පුතේ මහා සාගරයේ වගේ උණු වෙන හදවත් තියෙන ඒ නිසානේ ඔය ඔන්ලයින් උගන්වන්නේ Tamange අතින් කාඩ් එක දාලා උගන්වන්නේ वियदां करगेन में गुरुवरु इतिंग एकात बलां इन्न बैरी बोहो पिरिस एक एक देवाल कियनवा एमनां वैडिय में
वीडियो एक दिखकराने नह मुकद ओबे ओबे मगे वियदम तम इन हेम दिया वियद नमूत मम्मे कपगिरी मरगे नराने ओयालटे याम किसी देन दरुअने हेम नाम मेके सारांसे गत्तत ओगलंट मम की पुदेम तमाय मुकद हेतु मे कुद्दकनिकायट आयति मे दम पदे बौद्ध्यागे आत्पुत किलती गाता हरसी विशितुनाक्तियन एक आयति वेन्नि मनोद सूत्र पिटकेट कुद्दकनिकायट कुद्दकनिकाय पोत् पहलवें एकक् तमाय दम पदे मे गाता देक यमक वग्गे तुन हतर गाता एकक् नरक एकक् होंद राइट එතකොට මේකෙන් කියන්නේ මොකද්ද මට බැන්නා මට ගැව්වා මාව පැරද්දුවා මගේ දේ පැහැරගත්තා කියලා නිතර නිතර වෙනෙහි කරන්නාගේ හිත වෛරයෙන් බැඳෙනවා එසේ නොකරන්නාගේ හිත වෛරයෙන් ඈත් වෙලා අර උඩුගම් බලා යන පාත්‍රය වගේ ඒ කියන්නේ පටිසෝත ගාමී න අනු ඈ අනු නෙවෙයි අනුසෝත ගාමි කියන්නේ යන විදියටනේ එහෙම නැතුව යන එක. ඒ නිසා අපි කරන්න ඕනේ දුවේ පුතේ මේක අපි ප්‍රායෝගික අපේ ජීවිතේට ගන්න ඕනේ. ඕගොල්ලෝ හිත මිත්‍රයෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. ඊළඟට ගුරුවරු වැඩි හිටියෝ ඉන්නවා, සමාජයේ වැඩි හිටියෝ ඉන්නවා. මේ හැම දෙනාටින්ම යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි එසේ නොවන දේවලුත් වෙන්න පුළුවන්. ඒ දේ කොහොම වුණත් මෛත්‍රී සහගතව කටයුතු කරලා මෛත්‍රී සහගතව ක්‍රියාකරණයකට ඔබ පුහුණු විය යුතුමයි. එහෙම වුණොත් තමයි दुष्कर क्रियावें तमि बोधसत्व बुधूने राम्य सुराम्य राम्य सुराम्य वगे ऐ वगे मालिकावल इंदला ने वै दरियन गी नैन सा टीका दुष्कर मे गमन मे गाता देख पाड़कर गन मे खवि देखा पाड़कर गन हर दे एतकोट मोन्न प्रश्न को मे पाड़े मम प्रश्न किया ඕන වෙලාවක උත්තර ඔයාලා ළඟ තියෙනවා. හිතට ගන්න පාඩමක් විදියට නෙවෙයි ජීවිතයට දෙන පුංචි අමා බිඳුවක් වගේ බුදු සරණයි දුවේ පුතේ ගිහින් එන්නම්.